සිරස FM හන්තාන පාමුල පාලි සිරස FM හන්තාන පාමුල මේ වෙලාවේ සිරස FM මහන් ඉන්නයිට අහන්න පුළුවන් වගේම යම් කෙනෙක්ට මේ වැඩසටහන මිස් වුනොත් මගේ හැරුණොතින් YouTube එකේ සර්ච් කරන්න සිරස FM හන්තාන පාමුල කියලා මේ පහුගේ වැඩසටහන් අන්තර්ජාලය හරහා YouTube හරහාත් අහන්න අවස්ථාව තිබෙනවා. දමිකයි. ඔව් දැන් මේ දැන් බුද්ධ ධර්මයේ කියනවානේ නානාත්කාය නානාත් සංඥා ලෝකේ විවිධයි විෂමයි කියලා. දැන් කෙනෙක් කැමති දේවලුත් එකිනෙකට වෙනස්. දැන් මේ මිනිස්සුගේ රුචි අරුචිකම් හරි වෙනස්. දැන් මම අඳුරන මහත්ය කියලා සෝම්පාල මහත්ය කියලා. සෝම්පාල මහත්ය තමයි ගමේ හිටපු හොඳම ගුරුවරයා ශිෂ්‍යන්ත පන්තියේ බාර දීලා තිබ්බේ එතුමාට. හරිද? පොඩි ඉස්කෝලයක් නමුත් ශිෂ්‍යත්ව පාස් වෙනවා වැඩියෙන්ම ඒ ඉස්කෝලේ. සෝම්පාල මහත්ය තමයි උදේම ඉස්කෝලේ එන්නේ අන්තිමටම ඉස්කෝලේ යන්නේ. අන්තිමටත් ළමයින්ට උගන්වලා යන්නේ ටියුෂන් නෙමෙයි නොමිලි. හැබැයි ඔය සෝම්පාල මහත්ය ජීවත් වෙන්නේ හැන්දෑවේ 6 වෙනකන් විතරයි. ජීවත් වෙන්නේ. ඔව්. ඊට පස්සේ පා මාල්ට විතර ගිහිල්ලා ළිඳකින් නානවා. ඊට පස්සේ 6ට යනවා. ගමේ තහනම් මත්පැන් විකුණන තැනට එතනින් නානවා. ගිහිල්ලා එතනින් මත්පැන් බීලා ඊළඟට සරම ඔළුවේ බැඳ ගන්නවා. ඔළුවේ බැඳ ගන්නවා පොඩි කොට කලිසමක් ඇඳගෙන ඉන්නවා. දැන් සරම ඔළුවේ බැඳගෙන යනවා. ගිහිල්ලා ගේ පේන තෙක් මානේදී නොඇටි ගියොත් ආපහු හැරිලා ආයෙ එනවා අර විකුණන තැනට. ඇවිල්ලා පඩි ගත්තාම තමයි ගෙවන්නේ. ණයට ආයෙ පානය කරලා ආයෙ යනකොට වැටෙනවා. මෙන්න මේක තමයි එයා රුචිම තැන් කැමතිම තැන්. ඒ කියන්නේ එයාට වැටුන් නැත්තම් වැඩක් නැහැ. ඊට පස්සේ වෙන කාටවත් නැගිටවන්න බෑ. බිරිඳ එන්න ඕන නැගිටවන්න. ඒකෝර එයා දවසේ සතුට ලබන්නේ ආන්ගේ බිම වැටෙන තැනින්. නමුත් ළමයින්ට උගන්වලවත් විශ්වත්වයෙන් වැඩිපුර පාස් කරලවත් නෙමෙයි. මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ නානත් කය නානත්‍ය සංඥාත්. දැන් අපි හුඟක් කරාට කවුරු හරි hina වෙනවට කැමති නේද? උරවනවට කවුරුත් කැමති නෑ. නමුත් සමහර අය එහෙම කැමති වෙන්නත් පුළුවන්. අජන්ත ආනන්දසිංහ එක තැනකදී එහෙම කැමති වෙනවා. කිරි කවඩි සිනා නොදැක්ක බැඳුණු ආදරේ ඔබේ අහංකාර වැල්මට වෙඳි ආදරේ. අන්න බැඳිච්ච තැන්. ඉතින්නේ දැන් ඩිලාලා ওই විදිහට බැඳෙනවා කියලා සමහර අය උරවනවට නෙමෙයි තමලාවට මේ ගහනවට බයිනවට කැමති අයත් ඇතිනේ. ඒ සඳහා ආදරේ කරන අයත් ඇති. දැන් ආදරේ හටගන්න තැන්. ඔව් දැන් අහංකාර බැල්ම විතරක් නෙවෙයි තව බැඳිච්ච දේවල් තියෙනවා. පුලුලු උකුල සිහි නිගසුඟ සුනිල උපුල දිගු නැතිවක බලන්න මේ පැරණි සංදේශ සාහිත්‍යයේන වචන අරගෙන තියෙන හැටි. ඒ සංගීතෙත් 아무ත එහෙම එකක් දෙනවනේ. එහෙම එකක් දෙනවා. සංදේශ කවට උපමාවක් යොදාලා පෙම් කවක් ලියන්නේම පත්තිරු පුරා රාහුල හාමුදුරුව පරද්දවනවා. වීදාගම හාමුදුරුව පරද්දවනවා. වැත්තෑවේ හාමුදුරුව පරද්දවනවා. දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු පරද්දවනවා. කාලිදාස පරද්දවනවා. අලගේවන්න මුගවැඩිතුමා පරද්දවලා මං ඔයා වෙනුවෙන් කවි ලියනවා. ඔයාලෙන් කවි ලියනවා. මම කොළපුරෝන මේ තමයි ඩිලා ආදරේ. මම දන්නේ ඩිලාට එහෙම දැනුණාද කියලා. මේ දවස්වල අපිට ඒ දවස්වල පාළි නේද නේද පාළි හොඳට දැනුණා. දැන් ඊළඟට එහෙම ආදරය කරලා නිකන් ඉන්න කල්පනාවක් නැහැ ඩිලා. ඒත් එක්කම විවාහය කැන්දගෙනම එන්න ඕනේ. මගේම කරගන්න. මගේම කරගන්න ඕනේ. ඔය මට මගේ නෝන කියා ඉන්නේ නැහැ. කිරිම මගේම තමයි. නැකත් අරන් මා එනතුරු හෙට කුකුලා හඬලනතුරු. කොහොමද ඒක? අන්න වචන මේ මිනිස්සුන්ගේ නිර්මාණ පොඩ්ඩක් ගවේෂණය කරා නම් ඔය අමු වචන ලියන්නේ නැහෙනි. කොයි තරම් මේ සාහිත්‍යයේ වචන දෙනවද? රහ බේරෙන් නැගත් අරන් මා එනතුරු හෙට කුකුලා අනනතුරු ප්‍රේම ගඟේ ගිහිය හෙමින් ගයාලා. ප්‍රේම ගඟේ ගිහිය අපි යන්නේ යමුද පෙම්මුරුවක නැගීලා. පෙම්මුරුත් තියෙනවා. අපි දැන් පොඩි කාලේ කඩදාසිවරු තියෙනවා. ඊට පස්සේ ලීවරු තියෙනවා. රුවල්වරු තියෙනවා. බෙහෙත්වරු තියෙනවා. ගල්වරු තියෙනවා. ඔය අතර පෙම්මුරු තියෙනවා. ඒ පෙම්මුරුවල නැගිලා යන්න ඕනේ කාලයක් තිබෙනවා. අපි යන්නේ යමුද පෙම්මුරුවක නැගීලා. අපි යන්නේ යමුද පෙම්මුරුවක නැගීලා. ඉතින් මෙහෙම ඒක යෝජනා කරන්නේ මට දැන් මේ දෙන්න පෙම්මුරුවේ නැගිලා යනවා. ඒ පේන ඒක තමයි ගීතවල තියෙන ලාලිත් තැනක බලන්න. දයරත් රණතුංගෙන් කොයිතරම් ප්‍රේමණීය හඬකින් මේ ගීතේ සංගීතවත් කළ ගායනා කරනවද කියලා. ඒක හින්දා තමයි මේ ගීතවලට ආයුෂ තියෙන්නේ. ඒ නිසා තමයි පාලි මේ ගීත පවතින්නේ. මේවා ටිකක් තුම්පාරක් කල්පනා කරලා තේරුම් ගත්තොත් හොඳයි. පවතින ගීයක ලක්ෂණ මොනවද කියන එක. හිනාවක් දන්නේ නැති මුණක් වුණත් ඇයි මේ ගීතය හොන්න හිනා වෙන්නේ?
ஆதரே